සහෝදරවරු, මේ ව්‍යාපාරික හිතවතුන් ලෙස ඔබ, හිතවතුන් හිතවතියන් ලෙස ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් අපි හදන්න එකතු වෙනවා. දැන් ආණ්ඩුව හදන්න අපි එකතු වෙලා රාජ්‍ය බලය ගන්න එකතු වෙලා අපිට වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. දැන් යම් ප්‍රමාණයක් කරුණු කිව්වා අපි මොකද්ද කරන්න කියලා. නැත්තම් දැන් සමහරු කියනවනේ නේද, උඹලා ආණ්ඩුවක් හදන්න ගියාට උඹලගේ දේපලක් ගන්නවා. එහෙමනේ කියන්නේ. ඔය පහුගිය දවස්වල චන්ද්‍රිකාන වුණත් ඔය කොළඹ හතේ ගෙවල් වලට එහෙම ගිහිල්ලා කියනවනේ. දැන් ඔය කිව්වට ඔය මාලිමාව ආවාම ඉතින් වාගේ මේ ගේම් මේ පැත්ත දෙන්න වෙයි ඒගොල්ලන්ට. ඔය කොළඹ ගෙවල් නැති කට්ටියට දෙනවනේ, කාමර හතරක් නම් තියෙන දෙකක් අරන් දෙනවනේ කියලා කියනවනේ. අපිත් එක්ක වැඩ කරන ව්‍යාපාරික හිතවතෙක් කියලා වාතේ ඒක බීලා යන්න මේ අපිත් ඒකොටත් එක්ක වැඩ කරනවා. බොරු කියන්න එපා, මේ අපිත් එතන ඉන්නවනේ. ඔහොම බොරු කිව්වම මේ ඔයගොල්ලෝ වගේ බොරු කිව්වම කොහොමද මේ රට හදාගන්නේ කියලා. ඒ හිතවත තමයි අපිට කිව්වේ මේ ඇවිල්ලා ගෙවල් ගන්න ඇවිල්ලා මේ වැඩේ කරනවා කියලා. සමහර මාලිමාව පිළිබඳව වැරදි චිත්‍ර, මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ වැරදි චිත්‍ර, මාලිමාවේ ආර්ථික ගමන් මඟ පිළිබඳ වැරදි චිත්‍ර හදන්න හදනවා. ඒ නිසා අපි කරුණා කරලා ඔබෙන් ඉල්ලන්නේ මාලිමාව ගැන මාලිමාවය ගැන අහගන්න. වෙන අය කියන ඒවාට අපිට වග කියන්න බෑ. ඒගොල්ලෝ බොරු කිව්වට අපිට වග කියන්න බෑනේ. එතන මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය කොහෙවත් නැහැ නේද? තියෙන මිනිහකින් අරගෙන භාගයක් නැති මිනිහට දෙනවා කියන එක. හැබැයි අපේ එහෙම නැති වුණාට දැන් තියෙන අය එහෙම කරනවා. දැන් තියෙන අය එහෙම කරනවානේ. රටේ ආර්ථික ප්‍රතිපත්ති හදනකොට ආණ්ඩු ප්‍රතිපත්ති තීරණය කරනකොට ආණ්ඩුව තීරණය කරන්න ඕනේ අපේ රටේ ව්‍යවසායක ව්‍යාපාරික ප්‍රජාව, සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරු කර්මාන්තකරු. දැන් මේ අයට ආර්ථිකයේ තියෙන ප්‍රතිපත්තිය මොකද්ද කියලා හෙව්වොත් එහෙම මොකද්ද තියෙන්නේ? දැන් ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගැන තියෙන ප්‍රතිපත්තියක් තියෙනවද? එහෙම එකක් නැහැ. මං අපේ මේ සහෝදර දෙන්න හැතුන්ද නැහැ කුලිය පිටියේ පරාටේ ගහලා දේපල සින්න වෙච්ච අයම නැති වෙච්ච අයම ඉන්නවද කියලා. නේ හොයාගන්න බැරි වුණා කිව්වේ බය. එහෙම නිශ්චිතු නැහැ කියලා ඉන්නවද දන්නේ නැහැ. මං ඕම් පවර ගන්නවා. පහුගිය අවුරුද්දේ විතරක් දේපල 1411ක් පවරගෙන විකුණලා තියෙනවා. බැංකුවල. සමහර මුළු ජීවිත කාලෙම තමන්ගේ પરම්පරාවක හිටපු දේපල ව්‍යාපාර කරගෙන හිටියා. අර්බුද දෙක තුනක් එක දෙකට ආවා. නේ? කර්මාන්ත මිද වැටුණා. මිල වැඩි වීම වුණා. මිනිස්සු අතරේ සල්ලි නැති වුණා. ආර්ථිකයේ අඩපණ වුණා. ගෙවා ගන්න ණය ගෙවා ගන්න තරම් ආදායම් මාර්ග නැති වුණා. අවසානයේ ණය හිර වුණා. මොරටෝරියම් දුන්නා. ඒකෙත් ගොඩ යන්න බැරි වුණා. අවසානයේ හිර වෙලා බැංකුව දේපල සින්න කරගෙන විකුණලා දාන. දැන් ඒකද රටක ප්‍රතිපත්තිය වෙන්නේ? මම මේ එක උදාහරණයක් කියනකොට ඒක වැරදි කියලා අපි හිතන්න. දැන් ඡන්ද කිට්ටු වෙනකොට ඔන්න කියනවා තවත් මාස 6කට පරාටේ නීතිය කල් දානවා. දැන් මාර වැඩක්. දැන් ඡන්ද නිසා කල් දානවා. එහෙම ඉන්නේ මේ. එහෙනම් ඇයි ගෙනාවේ නීතිය? කරන්න තිබුණේ ඒක නෙමෙයිනේ. ව්‍යාපාරිකයන් එක රට ගොඩනගන වැඩපිළිවෙලක කොටසක් ලෙසයි මේක තියෙන්නේ. රට ගොඩනගන වැඩපිළිවෙල. මොකද ඒ වගේ නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ බැංකු වලට පොලු තියපු බැංකු පොලුකාරයන්ට නේද? රනිල්ගේ භාණ්ඩාගාරිකත් පොලු තියලා තියෙන්නේ. රනිල්ගේ භාණ්ඩාගාරිකේ දයාගමගේ. ඒ දේපල සින්න කරගත්ත කියලා කොහේ ආරංචිනවද ඔයගොල්ලෝ? බෝල් ණය ලෙස තියෙනවා බැංකු රාජ්‍ය බැංකු වල. ඔයගොල්ලන්ට ආරංචිනු නැහැ. හැබැයි මේ නිකන් අනුරාධපුරේ මම දන්න නිසා මට ඊයේ කතා කර එක ව්‍යාපාරිකයෙක් අයියේ මිලියන 50 ගානයි ගත්තේ. දැන් මිලියන 50යි ගත්තේ. දැන් මිලියන 97ක් වෙලා තියෙනවා. මේ පහුගිය අවුරුදු තුනේම හිර වුණා. මොකද පහුගිය කාලේ පොලිය කීයද? 27යි 28යි අවුරුද්දට දෙකට ඩබල් වුණා ණය. එතකොට දේපල පවරන් හරියන්නේ නැහැ. රයිට්. ඒ ව්‍යාපාරිකයෙක් එක්ක කතා කරන්න ඕනේ. අපේ හර්ෂණ කිව්වේ යෝජනාව ඒක. ඒ කියන්නේ ආර්ථිකයට සහනයක් ඕනේ දැන්. ව්‍යාපාරවලට සහනයක් ඕනේ. මොකද අපේ රටේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා තමයි අපේ රටේ ආර්ථිකයේ 80%කට බර කරගහන්නේ. ආර්ථික ක්‍රියාවලිය හසුරවන්නේ මෙහෙමනේ. එතකොට ඔහුව වැටුණු තැනදී අත දීලා නැගිට්ට ඕනවා මිස ඔළුවම තලලා දැම්මත් හරියනවද? නැහැ. අන්න රිලීෆ් බෑන්ක් එකක් ගැන අපි යෝජනා කරේ ඒකට. එද අපි රිලීෆ් බෑන්ක් එකක් යෝජනා කරන්නේ තියෙන ණය කපලා දාන්න නෙමෙයි. අපි ඔහුගේ ව්‍යාපාරය නැවත ගොඩ නැගීම සඳහා වෙච්ච යෝජනාව ඔහුගෙන් ගන්නවා. හරි, ඔයාලට දැන් අවුරුදු 3ක තියෙනවා, අවුරුදු 5ක ණය තියෙනවා, ඔයාගේ ණය මෙච්චරක් තියෙනවා. දවඩ මේතනින් එහාට මේක ගෙවා ගන්නත් දරුව ව්‍යාපාරේ අනපල වෙලා යන එක ඔයාගේ රස්සාත් නැතින, ඔයාගේ ආදායමත් නැතින, ආර්ථිකයටත් බලපෑමක් වෙනවා. දැන් ඔයා අපිට දෙන්න ප්‍රොපෝසල් එක. ඒක තියෙන්නේ රජයේ බැංකුවක වෙන්න පුළුවන්, පෞද්ගලික බැංකුවක වෙන්න පුළුවන්. අපි බැංකුවට කියනවා
රිලීෆ් බැංකේ රෙස්පොන්සිබිලිටි එක වගකීම තමයි. ඒක වෙන්න පුළුවන් රජයේ බැංකුවක්. ඒ වෙන්න පුළුවන් පෞද්ගලික බැංකුවක්. රයිට්. ඔයාක ඔය ණය මුදලයි එයාට නැවත එයාගේ ප්‍රොපෝසල් එක සක්‍රිය කරන්න කැපිටල් එකක් ඕනේ. ඒක තව අර ණයට වඩා ලොකු එකක් වෙන්න බෑනේ. නේ? එතන මේ ව්‍යාපාරයේ දුවවන්න කාරක ප්‍රාග්ධනයක් ඕනේ. එහෙනම් මිලියන 10ක හරි 15ක හරි එකක් ඕනේ. ඒකත් එක්ක ණය මුදල් එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න. අවුරුදු 15කට විතර. වාරිකේ පොඩි කරන්න. එතකොට ඒකට අදාළ වගකීම අන්න රිලීෆ් බැංක එක ගන්නවා. බැංකුවට ප්‍රශ්නයක් වුණොත් ඒකේ වගකීම රජය ගන්නවා. අන්න එතකොට අපි ව්‍යාපාරිකයන්ට කියනවා දැන් ඔයා බිස්නස් එක කරන්න ඕනේ. රස්සා ටික දෙන්න ඕනේ. ඔයා ව්‍යාපාරය කරන්න ඕනේ. එතකොට ඔයාට ඔයාව රිවියු කරනවා. රිවියු කරන එක බැංකුවට බාර දෙන්න ඕනේ. මේ නිකන් නෙමෙයි බැංකුව එහෙමනේ ඇවිල්ලා බලනවා, දෙනේවා බලනවා, ගන්නේවා බලනවා. මහා පොලු තියපු මිනිසුන්ගේව බැලුවේ නැති වුණාට සමහර පොලු තියලා බිලියන් ගණන් වලින්. එහෙමද බිලියන් වලින් පොලු තියලා තියෙන. අර නිකන් මිලියන 10 15 20 තියෙනවා තමයි වික්මන් ටික්මන් සින්න කරගන්න. බිලියන් තියෙනේවා දෙන්නෙත් නැහැ. එනකොට බැංකුව වලටත් ගහලා එලවනවා. එහෙම තියෙනවා. හැබැයි අපි කියන්නේ රිලීෆ් බැංක් එකක් ඕනේ. ආර්ථිකය ඇතුලේ කඩා වැටෙච්ච, හිර වෙච්ච නැත්තම් එවැනි ව්‍යාපාර බිඳ වැටිච්ච මිනිස්සුන්ගේ දේපල පවරගෙන විකුණලා දාලා ජීවිතම නැති කරන්න නෙමෙයි. අන්න රිලීෆ් බැංක් එකේ කාර්යභාරය. එයාත් එක්ක කතා කරන එකට සිස්ටම් එකක් අපි හදන්නේ. ඒකේ රිලීෆ් බැංක් එක සහන බැංකුවක් අපි හදනවා. ඒ සහන බැංකුවේ කාර්යභාරය තමයි බැංකුවල වගකීමේ බැංකුව බාර ගන්නවා, බැංකුවලට බාර දෙනවා ව්‍යාපාරිකයන් එක්ක ඒ ව්‍යාපාර නැවත සක්‍රියව දුවවන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ මූල්‍ය පහසුකම් ලබා දෙන්න. ඒක ණය කැපීමක් නැහැ. ඒක අපෙන් අහනවා කට්ටිය ඕක ලොක්කො ටික ඔක්කොම කරගෙන ඉඳන්නේ ඉස්සලා කියලා නේ. නෑ අපි ඉන්නේ යටින් පටන් ගන්නවා ඉස්සලා. මිලියන 50 මිලියන 100 වගේ තියෙන තැන්වල ඉඳන් ඊටින් පහළ ටික තමයි ඉස්සලා පටන් ගන්න. ඇයි? ඒගොල්ලෝ වැඩි. ඒගොල්ලෝ තමයි ආර්ථිකයේ වැඩි කොටස. ඒතර ඊටින් පහළ තියෙන අයව නේ ඒ දිස්ත්‍රික්ක වල ගත්තාම අය ලක්ෂ ගණන් නැහැ නේ. ඉන්නව කියලා හිතනවා. එහෙම ඇත්තට නැහැ. රටේම ගත්තත් ලක්ෂයක් නැති වෙයි. එවැනි කියලා අය. නේ? එතකොට ඒ හැමෝටම මහා ගොඩක් සල්ලි ඕනෙත් නැහැ. දැන් ඕනේ කාලේ විතරයි සමහරුන්ට. එයාට ඕනේ අපිට පොඩි එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න ඕනේ කාලේ. වාරිකේ අඩු කරලා දෙන්න ඕනේ යාලි. එහෙම දෙන්න ඕනේ. මොකෝ මේ දැවැන්ත පොලී වැටිලා ආර්ථිකයත් අල්බුදා. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන සහන දෙන්න. මොකද අපි විශ්වාස කරනවා සපේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමයි මේ ආර්ථිකය සක්‍රිය කරවන්න නිතර දෙවේලේ 365 දවසම මැදිහත් වෙන අය. සමහරු ලයිට් බිල වැඩි වුණා, කාරක ප්‍රාග්ධනය ගේන්න බැරි වුණා, පොලිය වැඩි වුණා, රෝ මැටීරියල් ගේන්න ඩොලර් නැති වුණා, ෆැක්ටරිය මෙහෙවුවා ගියා. දැන් කුලිය අපිට ඉන්නවද එහෙම ගියා කවුද? කොහෙන්ද නේ කුලිය අපිට ඉන්නේ? අපි ඉන්නේ අපිට වහලා දාලා ගෙදරට වෙලා ඉන්න වෙනවා. නිසා අපි කියන්නේ ගෙදර ඉන්න මනුස්සයව ආපහු ගේන්න ඕනේ ෆැක්ටරියට, ගේන්න ඕනේ කඩේට. මේ තියෙන පොල් තෙල් ව්‍යාපාරනේ. එහෙම තියෙන වැඩිපුර පොල් තෙල් බිත්තර. දැන් ඉන්දියාවෙන් බිත්තර ගේන එක කල්පනා කරන්න එපා. ආණ්ඩුව මාසයක් දෙකක් බිත්තර නැත්තම් හරි ගේමුක බිත්තර. හැබැයි අපේ කුකුල්ලු ටිකට කෑම ටික හදන්නයි, කෑම හදපු කර්මාන්ත ශාලා ටික සක්‍රිය කරන්නයි, කෑම ටික ගෙනල්ලා දෙන වැඩපිළිවෙල හදන්නයි අපි සිස්ටම් එකක් හැදුවේ. නැත්තම් හැමදාම බිත්තර පිටින් ගෙනල්ලා ගන්න වෙනවා. ඒ කුකුල්ලු හදන මනුස්සයෙක් නැහැ නේ විශ්වාසයක්. රටක එහෙම වැඩපිළිවෙලක් තියෙනවා කියන්නේ. නිසා කුකුල්ලු හදන මිනිස්සුන්ට තියෙන්න ඕනේ පාම් කරුවන්ට තියෙන්න ඕනේ විශ්වාසයක්. හරි ආණ්ඩුව සහනයක් දෙනවා, ඉලක්කයක් තියෙනවා. අයි ඉලක්කය අනුව කෑම ටික ගේන්න දෙනවා, පැටවු ටික ගේන්න දෙනවා, කුඩු ටික හදන්න දෙනවා. රයිට්. මාස 6යි 7යි 8යි අවුරුද්දයි බිත්තර දෙන්න පටන් ගන්නවා. මේ තියන අයට පහසුකම් ටිකක් වැඩි කරන්න. මේක මොකද්ද කරන්නේ? එහෙම ආර්ථිකය ඇතුලේ ආර්ථිකය සක්‍රිය කරන වැඩපිළිවෙලක තමයි ජාතික ජන බලවේගය කියන්නේ. දැන් ජාතික ජනබලයේ ආර්ථිකය සක්‍රිය කරලා මේ රට නිෂ්පාදන ආර්ථිකයක කොටස් කරුවන් බවට බෝපත් කරන්න තමයි අපිට ඕනේ. ඒ කියන්නේ ඒකෙන් කියවන්නේ නැහැ සේවා ආර්ථිකයක් නැහැ කියලා.